මේ මෙතන ප්‍රස්තුතය වෙලා තින්නේ පසුගිය 30 වෙනිදා ජනාධිපතිතුමාට බාර දුන්න මහ බැංකුවේ බැඳුම් කරන් පිළිබඳව කොමිෂන් සභාවේ වාර්තාව හෙට සභාගත කරන්න වෙනවා. ඊට පස්සේ පක්ෂ නායකින් තීන්දුව කරයි කොයි ආකාරයටද ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ විවාද කරන්නේ කියන කාරණය සම්බන්ධයෙන්. නැත්ත වශයෙන්ම මමත් බොහොම උණකමින් ඉන්නවා. මෙතුමත් එහෙමයි. මේ පිටු 1500ක් පමණ වූ මේ කොමිෂන් වාර්තාව කියවන්නේ. ඉතින් මම අපි සාමාන්‍යයෙන් කරුණු දක්වන්නේ මතු පිටින් පේන කරුණු මත පමණක් අපිට රැඳිස් තින්න බෑ. අපි මේ කොමිෂන් සභාව පවත්වාගෙන යනකොට මාධ්‍ය මගින් වරින් වර ඉදිරිපත් කරපු කරුණු අපේ මතකයේ තාමත් තිනෝ. කෝප් කමිටුවේ සමාජිකය හැටියට අපේ මතකයේ තිබෙන දෙවෙනි කීතියනේ පළවෙනි කීහිටපු කෙනෙක් හැටියටත් අපේ මතකයේ කරුණු තිනවා. ඉතින් අනික් කාරණේ මම කියන්නේ දැන් මේ පිටු 1500ක මේ කොමිෂන් වාර්තාව මේක ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කළා තින්නේ. ඒක පාර්ලිමේන්තුවේදී පරිවර්තනය කළා දෙන්න වේවි. ඉතින් මම වැඩිදුරටත් කරුණු දැක්වීම කරන්නේ මේක සම්පූර්ණයෙන්ම කියුවෙන් පස්සේ. මේ පිටු 1500 කියවෙන එක එච්චර කාර්යයක් නෙවෙයි අපිට නීතිඥ හැටියට, නේද?